මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම මේ කියන වීඩියෝ. ආයුබෝවන්. අවුරුදු දෙක සම්පූර්ණ වෙච්ච තුනට අඩු දරුවන්ට සරස්වති යෝගයෙන් අකුරු කියවන්න පුළුවන් තත්ත්වයක් මේ මාසේ 29 වෙනිදා උදා වෙනවා. මොකද 29 වෙනිදා තමයි බුද දහය කන්‍යා රාශියේ ඉඳලා තුලා රාශියට ගමන් කරන්න පටන් ගන්න දවල් 12 කුද්දාරට. නමුත් දවල් 12 ඉඳන් වෙනකම්ම හතනකට යෙදෙන නිසා අපිට එදා දවසේ සැප්තැම්බර් 29 වෙනිදා අපිට පුළුවන්කම තියෙනවා දරුවන්ට මේ සරස්වති යෝගයෙන් අකුරු කියවන්න. මම ගිය අවුරුද්දේ මේ සරස්වති යෝගේ උදා වුණේ නෑ. ඇයි ඒ? නැකත් 27ක් තියෙනවා. නැකත් 27ක් තිබුණ බුද ගහේ දින 21කින් මාරු වෙනවා. එතකොට හත නැකත යෙදුනේ නෑ. අනේ 2018 වර්ෂේ මේ යෝගේ යෙදුනේ නෑ. මේ වර්ෂේ එකයි විශේෂත්වය. ඕන දින සම්පූර්ණ මේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට මම මේ කරන්නේ ඉල්ලීම කරන්නේ. මේක මේ නිකම්ම කියවල වැඩක් නෑ. ධන දෙවියන්ටයි සරස්වති මෑණියන්ගේ පින්තූර දෙකක් තියලා සෝස්ර කියලා දරුවට අකුරු කියවන්න ඕන. ඒ පටුතුරු පූජාව ඒව දෙන්න ඕන. කැවිලි වර්ග ඒ ඔක්කොම තියලා කන්‍යා ලග්නෙන් තිබ්බොත් විතරයි කන්‍යා ලග්නේ අකුරු කියවුවොත් විතරයි මේ බලේ තියෙන්නේ. අන්න ඒකයි වෙනස. වෙන වෙන ලග්න වලින් කියලා වැඩ නෑ. ඒක නිසා තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදිය හම්බ වෙලා නියම සුබ වේලාව සාදාගෙන මේ දරුවට අකුරු කියවීම තුළින් ඒ දරුවට අධ්‍යාපනයේ ඉහළ ශිෂ්‍යයන්ට මේ කියන්නේ ආචාර්ය මහාචාර්ය දක්වා නැත්නම් ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් ගුවන් යාන නියමුවෙක් ඒ වගේ ඉහළ තනතුරු වලට යන්න පුළුවන්කම ලැබෙනවා. කොච්චර දුර්වල ළමයෙක් වුණත් මේ වගේ බලවත් නැගතිගේ අකුරු කියවීම ඒකේ ලොකු පාතිහාරයක් සිද්ධ වෙන බව අපේ ජ්‍යොතිෂයෙන් ඔප්පු වෙලා තියෙනවා. පිරුවන් සරණයි.